ශ්‍රී ලංකා ඉන්දියා දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ එක්දින ලකුණු 5000 කඩීම පහු කරන්න සමත් වුණා. මැතිව්ස් ලංකාව වෙනුවෙන් මේ කඩීම පහු කරන්න සමත් වුණු 10 වෙනි ක්‍රීඩකයා. මැතිව්ස් මේ කඩීම පසු කළේ ඉනිම 164කට ක්‍රීඩා කරලා. අපි අද බලන්න යන්නේ ලංකාව වෙනුවෙන් ලකුණු 5000 කඩීම පසු කළ ක්‍රීඩකයෝ සහ ඒ වෙනුවෙන් ඔවුන් ඉනිම කීයක් ක්‍රීඩා කළාද කියලා. රොෂාන් මහනාම. මහනාම තමයි ලංකාව වෙනුවෙන් මේ කඩීමට සෙමින්ම ආපු ක්‍රීඩකයා. මහනම තමන්ගේ 192 වෙනි එක්දින ඉනිමේදී තමයි ලකුණු 5000 සීමාවට ආවේ. සනත් ජයසූරිය. සනත් ලකුණු 5000 පසු කළේ ඉනිම 183කට ක්‍රීඩා කරලා. ඒ වගේම සනත් නැවතුනේ ලකුණු 10000 සීමාවත් පසු කරලා. මහේල ජයවර්ධන. සුපිරි පිතිකරු මහේල ජයවර්ධන තමන්ගේ ලකුණු 5000 පසු කරගෙන යන සමත් උනේ තමන්ගේ 182 වෙනි එක්දින ඉනිමේදී. මහේලත් ලකුණු 10000 සීමාවත් පසු කරලා තමයි නැවතුනේ. අරවින්දද සිල්වා. අංක 7 තැන ඉන්නේ තවත් විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක් අරවින්දද සිල්වා. අරවින්ද එක්දින ලකුණු 5000 කඩීමට එන්න ඉනිම 173ක් ක්‍රීඩා කරලා තිබුණා. අර්ජුන රණතුංග. පිතිකරුවෙකුට වඩා නායකයෙක් විදිහට ලොකු සේවයක් ලංකාවේ ක්‍රිකට් වලට කරපු අර්ජුන එක්දින ලකුණු 5000 සීමාව පසු කරන්න ඉනිම 172කට ක්‍රීඩා කරලා තියෙනවා. තිලකරත්න දිල්ෂාන්. ආරම්භක පිතිකරුවෙක් විදිහට අවස්ථාව ලැබුණට පස්සේ ලොකු පරිවර්තනයක් වෙන්නපු දිල්ෂාන් ලකුණු 5000 කඩීමට එන්න ඉනිම 171ක් ක්‍රීඩා කරලා තියෙනවා. දිල්ෂානුත් නැවතුනේ ලකුණු 10000 සීමාවත් පසු කරලා. ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් තමයි මේ කඩීමට ආපු අලුත්ම සාමාජිකයා. මැතිව්ස් ඉනිම 164කදී තමයි එක්දින ලකුණු 5000 පසු කළේ. කුමාර් සංගක්කාර. ලකුණු 5000 කඩීමට ආවේ තමගේ 162 වෙනි එක්දින ඉනිමේදී. සංගත් ලකුණු 10000 සීමාව පසු කරලා තමයි නැවතුනේ. උපුල් තරංග. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් දැන් කණ්ඩායමේ ඉන්න වැඩිම එක්දින ලකුණු ලාභියා වන උපුල් තරංග තමයි මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. තරංග ලකුණු 5000 පසු කරන්න ඉනිම 157ක් පමණයි වැය කරලා තියෙන්නේ. මාවන් නතපත්තු. ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම ප්‍රමාණයකින් ලකුණු 5000 සීමාවට එන්න සමත් වුණු ක්‍රීඩකයා තමයි මාවන්. මාවන් එක්දින ඉනිම 152කදී මේ කඩීමට එන්න සමත් වෙලා තියෙනවා. ඉතින් අපේ පැතුම මේ වාර්තාව ඉක්මනින්ම පසු කරගෙන යන්න දැන් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෙකුට හැකියාව ලැබෙන්න කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔය අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.